අවසරයි. අද අප සමග සම්බන්ධ වී සිටින්නේ කළුබෝවිල පදුම ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ දිනවල වර්තමාන ආණ්ඩුවට මේ උදව් කරපු භික්ෂුන් වහන්සේලා ටිකක් කලකිරීමේ වගේ ඉන්න මොකද මෙහෙම වෙලා තියෙන්නේ? ඒක මමත් දැක්ක මාධ්‍ය තුලින් විශේෂයෙන් අපේ හාමුදුරුවෝ මේ රජයේ බලයපත් කිරීම සඳහා සෑහෙන වෙහෙසක් ගත්තා. විශේෂයෙන් මේ ඉන්න පාලකතුමාගේ පිළිබඳව තියෙන යම්කිසි විශ්වාසයක් නිසා. නමුත් ඒ විශ්වාසය කියන එක ටිකක් කළුදු වෙලා වගේ කියලා මටත් දැනෙනවා. ඒ නිසා තමයි මේ මහා සංඝරත්නය යම් කලකිරීමක් ඇති වෙලා තියෙන්නේ. මම දැක්කා අපේ නායක මාහිමිපාණන් වහන්සේ නමක් කතා කරලා කියනවා මේ රටේ දේශපාලඥයෝ අවුරුදු 72ක් තිස්සේ දේශපාලනය කරලා තියෙනවා සුද්දංගෙන් පස්සේ 1948 ඉඳලා. නමුත් රටේ මිනිස්සුන්ට වෙච්ච ප්‍රගතියක් සුභ සිද්ධියක් නැහැ කියලා තමයි මහා සංඝරත්නයේගේ අදහස වුණේ. එකක් ඒ හාමුදුරුව සඳහන් කළා ට්‍රිලියන 11 මාරක් මේ රජය මේ පවතින මේ ආණ්ඩුව මේ රජය ණයයි කියලා පිටරටට. එතකොට මේ පිටරටට ණයයි කියලා කියන්නේ මේ රටේ ඉන්න අනාගතයේ බිහි වෙන પરම්පරාව බාරගන්න પરම්පරාව ණයකාරෝ කිරීමක් තමයි මේ ඇත්තෝ කරලා තියෙන්නේ. එතකොට ඇත්ත වශයෙන්ම කියනවා නම් අපේ රටේ මෙච්චර මේ සම්පත් තියෙන රටේ විශේෂයෙන් කිසිම මේ බාධාවකින් තොරව අපට නිදහසේ අපේ මේ දිවයින හොඳට හැම දෙයකින්ම සත්‍ය භාවයෙන් යුතු රටක් මේක. එතකොට මේ පාලකයින්ගේ වගකීම තමයි මේ රටේ ගන්න බලයට පත් වෙන්නේ යම් යම් පොරොන්දු දීලා ඒ පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරන එක තමයි රජේ වගකීම්ත්තන්ගේ කාර්යභාරය. ඉතින් මේ මම දකිනවා ඔය 1970 ගණන් වල ඉඳලා විශේෂයෙන් අපිට මතකයි අපි පුංචි සන්ධියේ අපිට මේ කිසිම සහනාධාරයක් ලැබුණේ නැහැ. ඒ දවස්වල මිරිස් තහනම් කළා. මිරිස් ගෙනීම තහනම් කරා. හාල් බත් කන එක තහනම් කරා. ඒ ආකාරයෙන් අපිට රෙදි පවා ගන්න ලැබුණේ මේ යාර දෙකක් පමණයි. එක පොලිමේ ගිහිල්ලා ගන්න ඕන වගේ තත්ත්වයක් ඇති වුණා. නමුත් මං හිතනවා ඒ කාලේ ඒ කරපු කාර්යභාරය හරියට කවුරුත් එකතු වෙලා මිනිස්යන්ගේ තියෙන එකමුතු භාවයේ උඩ මේ රටේ කිසිම කෙනෙකුට අත නොපා අපේ ජීවිතයේ අපේ අනන්‍යතාවය තහවුරු කරගෙන අපේ දේශීය නිෂ්පාදනයන් වැඩි දියුණු කරගෙන දේශීය අයට තැනක් දීලා ඒ කටයුතු කරන්න වාතාවරණය තමයි ඒ කාලවකවානු තුළ සිද්ධ කරන්න උත්සාහ ගත්තේ ඒ පැවිදිච්ච රජය. නමුත් ඒක කරන්න බැරි වුණා. නමුත් ඒ වුණාට ඒක ඒ දවස්වල හරියටම අපේ මහජනතාවත් හොඳට සිහිබුද්ධිය පිහිටවලා ඥානවන්තව අපි දුකක් නිඳොත් සැපක් අපට ලැබෙනවා කියන චේතනාව ඇති කරගෙන කටයුතු කරා නම් අපිට ලොකු දියුණුවක් මේ කාල වකවාන තුළ ලබා ගන්න තිබුණා. ඒ නිසා පැවිදි හැම රජයක්ම උත්සාහ ගත්තා. නමුත් උත්සාහ ගන්න කොච්චර උත්සාහ ගත්තත් අපේ එකමුතු කමක් නැහැ. මහජනතාවගේ විශේෂයෙන් මේ එක්සත්කමක් නැහැ. මේ එකිනෙකාට එකිනෙකා තම තමන්ගේ දේවල් ඉෂ්ට කරගන්න උත්සාහ ගැනීමක් සිදු කරනවා. ඒ වගේම තමයි පැවතෙන රජයට උදව් කරන්න මාධ්‍ය මොකද කරන්නේ? මිනිස්යන්ගේ මනසට ව්‍යාකූලතාවයන් නැති කරන්න එක එක ආකාරයෙන් හිතට මේ යම්කිසි පීඩාවක් ඇති වෙන දේවල් ඇති කරන්න උත්සාහ ගැනීමක් කරලා ඒගොල්ලන්ගෙත් ඒ මාධ්‍ය ප්‍රමෝට් කරන්න උත්සාහ ගැනීමක් කරනවා. පවතින රජයටත් ඒගොල්ලන්ගේ ඒ දේවල් ඉෂ්ට කරගන්න ඒ දේවලුත් කරනවා. ඒ පවතින රජයට සහයෝගය දක්වනවා. දැන් මේ කරෙන්නේත් ඒකයි කියලා මට හිතෙනවා. එතකොට දැන් මම දැක්කා මේ අපේ ඊයේ මාධ්‍ය තුලින් මම දැක්කා ගාල්ලේ කොහෙද හොඳ වටිනාකමක් තියෙන ඉඩමක් වරාය කිට්ටුව ඉඩමක් විකුණන්න යනවා කියලා. එහෙම විකුණන්න යනවා නම් ඒක වැරදි. නමුත් එහෙම විකුණනවා නම් ඒක සම්පූර්ණ වැරදි කියලා වගේම
ඒ කියපු කතාව බොරුවක් නම් ඒක සමාජයේ මිනිස්සුන් නොමග යවීමක් කරනවා නම් රටේ ජනාධිපති විධායක බලය තියෙනවා ඒ වගේම හැම ආකාරයෙන්ම ලබා ගන්න පුළුවන් උපරිම බලතල ලබාගෙන තිනවා ඒ නිසා ඒ බලතල පාවිච්චි කරලා රටේ සමාජයේ මිනිස්සුන් නොමග යවන වැරදි ප්‍රවෘත්ති දෙන අය නීතිය මගින් කටයුතු කරාම එතකොට ඒක නතර කරන්න පුළුවන් හැබැයි ඒක සත්‍ය වෙන්න ඕන ඒ කරන කටයුත්ත සත්‍ය විදියට ඒ පවතින පාලකයා සිදු කරන්න ඕන ඒ වගේම තමන්ගේ වැරදි දේවල් පෙන්නලා දෙන්න යනකොට ඒක සත්‍යක් නම් ඒක නෑ මම මේක වැරද්දක් නෙමෙයි කියලා හවරලා ඒක සත්‍යක් කියලා අඟවන්න අර ඒ වැරද්ද පෙන්නලා දෙන අයට දනුවම් කරන්න යනවා නම් අන්න ඒකත් වැරදි. ඉතින් ඒ නිසා ඒව කවුරු කවුරුත් කල්පනා කරන්න ඕන. දැන් රටේ පවතින පාලකතුමාට දන්නවා පාලකතුමාගේ හිත දන්නවා මං කොතනද ඉන්නේ කියලා. පාලකතුමාගේ හිතට විරුද්ධව කතා කරන්න බෑ. මං අහගෙනයි ඊයේ ඒ නිදහස් උත්සවයේ දවසේ එතුමා සඳහන් කළා මම මේ රටට ආදරේ. මේක මගේ රට. මම සිංහල බෞද්ධෙක්. සමහර අය ප්‍රකාශ කරනවා මෙයා සිංහල බෞද්ධයෙක් කිව්වට ඇමරිකාවේ පුරවැසිකම අරන් තියෙනවා ඇමරිකාවේ බයිබලිය අත ගහලා මේ වගේ දියුරල ඇමරිකාවට විරුද්ධව කතා කරන්න හැ කියලා තියෙනවා ඒකෝ මේ මොකද්ද ඒකෝ මේ ඇත්ත වශයෙන්ම කියනනේ මේකෙන් වෙන්නේ මහ ජනතාව යම් අපහසුතාවයකට පත්වීමක් නෙවෙන්නේ ඒ නිසා කවුද හරි කවුද වැරදි කියලා දන්නේ නැහැනේ ඒ නිසා මේ හැම දෙයකින්ම තැලෙන්නේ පොඩි වෙන්නේ මේ අහිංසක මාධ්‍යම පාන්තිකයන් මධ්‍යම පාන්තිකයන් මේ මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක් නැහැ ඉතින් යම් දේවල් යමක්කම කරන්න පුළුවන් අයට ධනවත් අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම පිරිස් තමයි දැන් බොහොමයක්ම මේ රටේ ඒ තම තමන්ගේ දේවල් ඉෂ්ට කරගන්න උත්සාහ ගන්නවා මිසක්ක අර පොදු ජනතාවගේ යහපත් දේවල් වලට උදව් කිරීමක් සිදු කරන්නේ මම අහගෙනයි අපේ කාදිනල්තුමත් සඳහන් කරනවා අර මේ එක්තරා ස්ථානයක මීගොමු පැත්තේ කලපුවක ඒව ගොඩ කරන්න ගිහිල්ලා හෝටලයක් හදන්න මේව කරනවා කියලා එතකොට කුණු ප්‍රශ්නයක් මතු කරලා කාදිනල්තුමත් හරීම කනස්සල්ලෙන් කතා කරේ මේ රජය කල්පනා කරන්න ඕන පූජකතුමල්ලා විශේෂයෙන් මහා සංඝරත්නය සියලුම පූජකතුමල්ලාගේ ආශිර්වාදයෙන් මැද සමයි මේ පවතින රජය බලයටපත් උනේ ඒ නිසා ඒව හොඳට කල්පනා කරලා බලලා ඒ පූජකතුමල්ලාගේ මහා සංඝරත්නය සියලු දෙනාගේම ආශිර්වාද ලබාගෙන ඉදිරියට කටයුතු කරන තව ඕනතරම් කල් තියෙනවා අවුරුදු 4ක් තව තියෙනවා ඒ නිසා එතුමාගේ වගකීම තමයි පෙරද සාක්ෂි දෙකම වැඩ කරලා මිනිස්සුන්ට යහපත සලසන එක වෙච්ච පොරොන්දු ඒ පොරොන්දු හරියාකාර ඉෂ්ට කරන්න පුළුවන්කම තියෙන්න ඕන එහෙම නොවුනොත් එතුමාටත් මීට පෙර හිටපු ජනාධිපතිතුමාටත් වඩා අන්ත තත්ත්වෙට මේ රටේ මිනිස්සුන්ගෙන් අපවාද වලට ගැරහුම් වලට ලක් වෙන සිදුවෙනවා චමින්ද මහත්තයා එහෙමයි දැන් ඔබ වහන්සේ සඳහන් කරා මේ විකුණන්න යන කතාවක් තියෙනවා නමුත් අපි දන්නවා ශ්‍රී ලංකන් ගුවන් සමාගම එමිරේට් පාලනය යටතේදී දිගින් දිගටම ලාභ ලැබුවා. දිගටම ලාභ ලැබුක් ආයතන. නමුත් ඒක ලංකාවට ගත්තට පස්සේ අපේ රජයට ගත්තට පස්සේ පාඩු ලබන්න පටන් ගත්තා. ඉතින් අපි හැම වෙලාවෙම මේ දේශි විකුණන එකට විරුද්ධයි කියලා හිටන් කියන එකේ කිසිම සත්‍යතාවයක් නැති බවයි මට නම් පේන්නේ ස්වාමීන් වහන්සේ. මොකද මේ සමහර අවස්ථාවවලදී මේ විදේශ ආයතනයකට දීපුවන් ඒක මේ ඒගොල්ලන්ට පුළුවන් මේ අපිට වඩා හොඳට කළමනාකරණය කරන්න. ඊළඟට දැන් අපේ රටේ ප්‍රධාන දෙයක් තමයි මේ වෘත්ති සමිති. එයාලා බොහෝ වෙලාවට මේ බොහෝ දෙයට විරුද්ධ වෙනවා. ඒකට හේතුව තමයි ඒගොල්ලන්ගේ දැන් අපි දන්නයි වරාය නැත්තම් තෙල් සංස්ථාව. මේවට සාමාන්‍ය පුද්ගලයෙකුට යන්න බෑ. යාගේ පැමිණි පුද්ගලයෙකුගේ කෙනෙක්ගේ දාන්න බෑ මේවට. ඒවට දාන්න බැරි මොකද? ඒ වෘත්ති සමිති වල ඉන්නේ නැගේ නැත්තම් ඒගොල්ලන්ගේ පවුල් වල අය. එහෙම නැත්තම් හිතවතුන්. තමයි ඒවට දාන්න පුළුවන් වරායට උනත්. එහෙම දීප එහෙම නැත්තම් ඒවට යන්න මුදල් ගෙවන්න ඕනේ. පගාවක්. සාමාන්‍යයෙන් තෙල් සංස්ථාවට එහෙම සමහරලාට යනකොට සමහර කිව්වා ගාණක් දීලා තමයි යන්න ඕනේ. ඉතින් එහෙම යන තත්ත්වයට තමයි පත් වෙලා තියෙන්නේ. ඒ තත්ත්වය රැකගන්න තමයි බොහෝ වෙලාවට මේ සමහර විට වෘත්ති සමිති තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. මේ හැම දෙයකටම විරුද්ධ වෙනවා.
දැන් මේක සමානට දැන් වරායගින් පිට හොඳ මේ ආයතනයක දුන්නොත් ඒගොල්ලෝ හොඳට පරිපාලනය කරනවා. නමුත් ඒක කරන එක නැති වෙන එක තමයි අර වගේ විරුද්ධ වීම වලින් වෙන්නේ. මම නම් දකින්නේ ඒක ඔබ වහන්සේ මොකද හිතන්නේ? මමත් ඇත්ත වශයෙන්ම කියනනම් ඒක ඒක ඒ විදිහට මට අනුමත කරන්න සිදු වෙනවා. මොකද මම ඔය ජපානයේ හිටියා. එතනින් ගියාම සිංගප්පූරුවේ වගේ ඒ රටවල ඇත්ත වශයෙන්ම කියනවා නම් පෞද්ගලිකකරණයට බාර දුන්නහම ඒ පෞද්ගලිකකරණේ කරන කියන ඒ නීති පද්ධති නීති රාමුවට අනුව සේවකයා වැඩ කරන්න ඕන. ඒ හැම ශ්‍රේෂ්ඨකම ඉන්නේ කෙනා එයාට පැවිල්ල තියෙන රාජකාරිය හරියට කරන්න ඕන. එහෙම කරේ නැත්නම් එයාව එතනින් පහ කිරීමක් කරනවා ඒ පෞද්ගලික අංශය. එතකොට ඒ නිසා ඒක නිසා ඒගොල්ලෝ හරියට ඒ වැඩ කටයුතු කරන්න ඕන. එතකොට ඒගොල්ලෝ උනන්දුවත් වැඩි වෙනවා උත්සාහයත් ගන්නවා. එතකොට ඒ කරන මේ පරිපාලන ශ්‍රේෂ්ඨය තුලින් ඒ කරන විධිමත් ක්‍රියා පටිපාටිය නිසා ඒ ආයතනය වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒක එතකොට ඒකේ සේවක කරන සේවකයන්ටත් ඒක යහපතක් සිදු වෙනවා. පාලන ශේත්‍රයේ ඒ පාලන අයිතිකරුවන්ටත් ඒක යහපතක් සිදු වෙනවා. එතකොට ඒ වගේ තමයි සිංගප්පූරුව වගේ ජපානය වගේ රටවල් ගොඩාක් දියුණු වෙලා තියෙන්නේ. ඒ නිසා අපේ රටේ මේ වගේ දෙයක් කරන්න අපි උත්සාහ ගැනීමක් සිදු කරනවා නම් මිනිස්සුන් හැටියට. හැබැයි ඒක වෙලා තියෙන ඉස්සලම මුල් ගහේ මුල ශක්තිමත් වෙන්න ඕන. අපි දැකලා තියෙනවා දේශපාලන ශ්‍රේෂ්ඨී වුණත් දේශපාලඥයන් മന്ത്രി කෙනෙක් වෙච්චාම മന്ത്രിගේ ලේකම් හැටියට ගන්න බිරිඳ. එහෙම නැත්තම් තවත් කෙනෙක්. ඒතොර දැන් මේ පවතින රජයේ පවා මේ පවතින රජයේ යම් යම් ලකෝ දුර්ලකන් තියෙනවා. ඒ පවතින රජයේ ඉන්න ඒ පාලකතුමන්ලගේ ඒ ඇමතිවරුන්ගේ മന്ത്രിවරුන්ගේ අය තමයි තම තමන්ගේ ඥාතීන් තමයි ඒකට සම්බන්ධ කරගෙන තියෙන්නේ. එතකොට ඒක දැන් සමහර කට්ටිය කතා කරනවා පෞල්වාදී කියලා. එහෙම වුණාමත් එතකොට සුළු පිරිසකට තමයි මේ රටේ සම්පත් බෙදිලා යන්නේ. ඒගොල්ලන්ට තමයි ඒ ඔක්කොම වරප්‍රසාද භුක්ති විඳින්නේ. ඒක මනුෂ්‍යයන්ට සුහද මේ සහජීවණයෙන් කටයුතු කරන මනුෂ්‍යයන්ට ඒක සමසේ බෙදිලා යෑමක් වෙන්නේ නැහැ. අන්න එතනයි එතන තියෙන අඩුව. ඉතින් මේක කොයි විදිහටද මේක නිර්වෝල් කරන්නේ කියලා ලොකු උහතෝ ටික ප්‍රශ්නයක් මට පේන විදිහට අපේ ඉන්න ජනාධිපතිතුමාට දැන් තියෙනවා. මොකද එතුමා මං මට පේන විදිහට එතුමාගේ උත්සාහය තියෙනවා. මම දා මේ කතාව ඇහුව හොඳට උත්සාහයක් තියෙනවා. ඒක හරිද සාක්ෂිත එකඟව එතුමා කතා කරා නම් ඒ උත්සාහය මම බොහොම අගේ කොට සලකනවා. ඒ නිසා මේ මහා සංඝරත්නයේ පවා ඒක බොහොම අගේ කොට සලකන පූජකතුමල්ල පවා. නමුත් මේක කරන්න බැරි යම් යම් පිරිස් ඉන්නවා. මෙන්න මේ දේ කරනකොට ඒගොල්ලන්ගේ දේවල් ඉෂ්ට කරගන්න බැරි වෙයි. ඒගොල්ලන්ගේ ඒ අදහස් ඇතුලේ තියෙන දේවල් ඒවා ඉෂ්ට කරගන්න බැරි වෙන ප්‍රවණතාවය වැඩි වෙයි කියලා බයට තමයි මේ වගේ කැළඹිලිකාර ස්වභාවයක් ඇති කරන්න කියලා මම දකිනවා. ඒක තමයි හුඟක් වෙලාට කරන්නේ. දැන් හැම මොන දේ කරත් ඒ විදිහට අර වෘත්ති සමිති මට්ටමින් තමයි මේක බොහෝ වෙලාට ඒක කරන්නේ. ඊළඟට දේශපාලනය ගත්තොත් ඒ පවුල් ඒවට උදව් කරන ඒ පවුල් පාලනයක් තමයි කොහෙන් ගියත් යන්නේ. ඒ කියන්නේ එක පවුලකට වැන්නට අනිත් ඔක්කොම අනිත් අයකෙත් එහෙම තමයි බොහෝ විට. තමයිට බයිනවා එක පවුලකට බලපන් මේ മന്ത്രിවරුන්ගේ ඇමතිවරුන්ගේත් එහෙමයි. එකම දේ යන්නේ. ඒ කියන්නේ වෙන අයට එන්න දෙන්නේ නැහැ. ආවොත් ගාලා දානවා ඒකේ සොට් එක නිකන් නැති වෙන්නව මා දිනු ගානවා. එහෙම නැත්නම් මේ එනකොට යාව නැත්තරම නැති කරලා දානවා. වට්ටලම දානවා. ඉතින් අපි දකිනවා ඒ සමහර දේශපාලකයන්ගේ දරුවෝ ඉන්නවා. එයාලට එච්චරම සමාජ පිළිකණේ මන්නේ නැහැ. නමුත් අර තාත්තා මේවකින් හරිය ඒගොල්ලෝ මේව කළා මේ එනවා දේශපාලනේ. එක්ක එන්න බෑන ලිස්ට් එකෙන් හරි දානවා. එහෙම තමයි ඒක යන්නේ. ඉතින් අපි ඔක වළක්වන්න නම් බැරි වෙයි. නෑ මේ කියලා තින් සමින්ද මහත්තයා අත්වසේ කියන තාත්තගේ හයිය ගන්නවනේ පුතා. මහත්තයාගේ හයිය ගන්නවනේ මහත්තයාගේ නෝනා. දැන් മന്ത്രിතුමාගේ නෝනා හයිය ගන්නවා. එහෙම කතා කරුත් ඕන තරම් මේ රටේ සිදු වෙලා තියෙනවනේ. විශේෂයෙන් ලංකාවේ පමණයි. දැන් ඉන්දියාවේ වගේ රටවල් වල සාමාන්‍යයෙන් ඒ කාර්යභාරය කරන ඇමතිතුමාගෙන් ඒ කාර්යභාරය හරියාකාර සිද්ධ වුනේ නැත්තම් ඉල්ල ලස්සෙනවා. අයි කිසිම කතාවක් නැහැ. ඒක ස්විච්චාම ඉල්ල ලස්සන. මම මෙතන මට බෑ මේ කාර්යභාරය කරන්න. අර මම දැක්කා මේ ඉතාලියේද කොහෙද මේ අගමැතිතුමා මේ කොරෝනා මේ 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 ප්‍රශ්නේ යාට හරියට විසඳ ගන්න බැරුණා කියලා ඉල්ල ලස්සුණා අගමැතිකමේ. ඒක තමයි ශ්‍රේෂ්ඨ නායකයන්ගේ ලක්ෂණය. ඒ නිසා මේ රටේ කොයි පැත්තෙන්ද
අපට දියුණු වෙන්න පුළුවන් හැම පැත්තෙම බලමුට අපිට දියුණු වෙන්න පුළුවන් අපි විසින් තමයි මේක නැති කරගෙන තියෙන්නේ අපේ එකමුතුකම නැහැ එක්සත්කම නැහැ එකට එකතු වෙලා සාකච්ඡා කරන්න මේ පිළිවෙලක් නැහැ දැන් මෙහෙම හොඳට කතා කරලා ගිහිල්ලා පිටිපැත්තෙන් ගිහිල්ලා පීයෙන් අයිනවා වගේ ඒ ඔක්කොම කඩාකප්පල් කරනවා හොඳට කතා කරනවා පණ දෙන්න වගේ නමුත් පිටිපැත්තෙන් ගිහිල්ලා ඒක විවර්ත කරලා ඒකට විරුද්ධව නොඑක් නොඑක් දේවල් කරනවා ඒ නිසා මේ කාම ලෝකේ ස්වභාවය මේක තමයි කියලත් අපිට පේනවා ඇත්ත වශයෙන්ම කියනවා මොකද මේ පුතග්ජන මිනිස්සුනේ හැම ආකාරයෙන්ම එක එක බැඳීම් වලට අහු වෙලා තියෙන අයනේ ඒ නිසා අර කලදුටු ගල වල ඉහ ගන්නවා කියන මේක කල්පනා කරලා මේක තමයි මේ වැඩ කටයුතු කරන්නේ ඒක එහෙම මිනිස්සු විතරයි දිනු වෙන්නේ නැතුව මේ අර හොඳට අනුන් ගැන හිත හිතා ඉන්න මිනිස්සුන් බැලුවොත් මේ මිනිස්සුන් නැත්තටම නැතිලා යනවා අර අවස්ථාවාදීව තමයි බොහෝ වෙලාවට මේ හැමතැනම හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා පරාර්ථකාමී හිතනවා නම් සත්භාවයෙන්ම හදවතින්ම කටයුතු කරනවා නම් එහෙම කෙනාට ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න නැති කෙනෙක් නෑ මොකද අර පල ඇතිරුකටනේ ගල්මුගුරු වදින්නේ සත්තු කුරුල්ලෝ මේ හැම කෙනාම ඒකේ ඒ ගහේනේ ලගින්නේ මොකද ඒකේ අවශ්‍ය කරන දේවල් තියෙනවනේ ඒ නිසා ඒ වගේ තමයි එක එක ආකාරයෙන් හොඳ යහපත් දෙයක් කරනකොට ඒවා එනවා නමුත් ඉතින් ඒවා හොඳ දක්ෂ නායකයෙක්ගේ ලක්ෂණය තමයි කවුරු මොනවා කිව්වත් ප්‍රශ්නයක් නැහැ මම හරියට මම හදවතින්ම මේ වැඩේ කරනවා මේක මට අයිති කාර්යභාරයක් මම මේ රටේ සේවකයා මම මේකේ පාලකයා නෙමෙයි මේක මට මේ රටේ මිනිස්සු බාර දුන්නේ මට මේක මට අයිති එකක් නෙමෙයි මම මේකේ සේවකයා පමණයි මට මේ පැවරලා තියෙන රාජකාරිය මම මේ රාජකාරිය මොන බාධක ආවත් මොන කරදර ආවත් මං ඉදිරියට ගිහිල්ලා මේවා කරනවා කියන හිත ඇති කරගෙන ඒ ගමන යන්න ඕන හැබැයි වැරදි විදිහට වැරදි ප්‍රවෘත්ති ප්‍රකාශ කරනවා නම් වැරදි විදිහට ජනතාව නොමග යවනවා නම් ඒට විරුද්ධව ඒක සත්‍යක් නම් මේ කරපු මේක වැරද්දක් කියලා දැනුණා නම් ඒක නිසි පියවර ගන්න ඕන. ඒ වගේම තමයි විශේෂයෙන් මම දැක්කා මේ මඩකළු පැත්තේ හර්තාල් අර එමේ යනවා. එතකොට ඇත්ත වශයෙන්ම කියනවා නම් ඔය එන්නේ මට පේන විදිහට නැවත වරක් මේගොල්ලෝ මේ රටේ මොකක් හරි කැලිමමක් ඇති කරන්නේ. ඒ නිසා එක රටක් එක නීතියක් කාටත් එක වගේ තියෙනවනේ මේක බෙදන්න වෙන් කරන්න බැහැ මේක මේ වර්ග සතුපුම් 25000ක තියෙන භූමි භාගයක මූදෙන් වට වෙච්ච දිවයිනක් ඒ නිසා මේක මේ අනිත් රටවල් වගේ මහා ලොකු රටක් නෙමෙයි ඒ නිසා ඒ අයත් කල්පනා කරන්න ඕන අපි ඒගොල්ලන්ට දෙන්න තියෙන උප්පරිම වරප්‍රසාද හැම පැත්තකින්ම ලබලා දීලා තියෙනවා නිසා ඒගොල්ලොත් කල්පනා කරන්න ඕන අපි මේ ශ්‍රී ලාංකිකයන් හැටියට අපි සිංහල මුස්ලිම් දෙමළ කිතුණු Hindu හැම දෙනාම අපි සමගියෙන් සහජීවණයෙන් ඉන්න ඕන කියලා ඒ නිසා රටේ සමගිය තමයි දියුණුවට එකම ලක්ෂණේ ඒ රටක් හොඳට දියුණු වෙන්න නම් අපි සමගි සම්පන්න වෙනවා අපි ශිෂ්‍ය සම්පන්න වෙනවා අපි හදවතින්ම වැඩ කරන්න ඕන එහෙම නොවුනොත් අපි අර මතු පිටින් එකක් තියලා පිටිපස්සෙන් එකක් තියාගෙන යන හිතින් එක මතු පිටින් එක එකක් පිටිපස්සෙන් එකක් හදවත් දෙකක් හිත දෙකක් ඒ නිසා එහෙම වුණොත් එහෙම ඒ රටේ හරි දියුණුවක් ලබා ගන්න අමාරුයි එතන තමයි මම ඉන්නේ දැන් අපිට පේනවනේ දැන් අපේ සමහර සිංහ දැන් ඔබ වංශ කතා කරනවා ජාතිවාදී පොඩක් ඇති වෙනවා කියන වගේ නේද ඔව් ඒ වගේ ඒකේ ඒකට හේතුව තමයි අපේ මේ සිංහලෝ ටිකක් ඉන්නවා ඒගොල්ලන්ට කියනවා සිංහල ලේලු තියෙන්නේ එයාලට තියෙන සිංහල ලේය විතරයි ලංකාවේ ඉන්න ඕනේ මේ විහිම ලේ තින ඉන්නවද එහෙම මේ සිංහල ලේ කියලා විතරක් එහෙම මේ එහෙම සුපිරිසුදු జాතියක් ලංකාවේ එහෙම මිනිස්සු ඉන්නවද මට මේ ලොකු ප්‍රශ්නයක් ඒක ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ තමයි නියම ශ්‍රී ලාංකික අපි තමයි අහව ළඟින් පැරවෙතේන අය ආවලයි හරි පිරිසුදුයිලු එහෙම මේ ලේ තින එහෙම කට්ටියක් ඉන්නවද පිරිසුදු කෙනෙක් ඉන්නව නම් ඒ පිරිසුදු කෙනා කවදාකවත් තවත් කෙනෙකුට ඇඟිල්ලක් දික් කරන්නේ නැහැ තවත් කෙනෙකුට වැරදි ආදර්ශයක් දෙන්නේ නැහැ වැරදි විදිහට අන්තගාමී අදහස් ප්‍රකාශ කරන්නේ නැහැ සමගිය ප්‍රාර්ථනා කරන සමාදානීය ප්‍රාර්ථනා කරන හැම දිනාටම යහපත සැලසෙන පරාර්ථකාමී හිතක් ඇති කරගන්න කෙනා හැමතිස්සෙම බලන්නේ සමන්ට දැනෙන වේදනාව අන් අයට දැනෙනවා තමන්ට තියෙන ප්‍රශ්න අන් අයට තියෙනවා
තමන් ලෙඩ වෙනවා වගේම අන් අයත් ලෙඩ වෙනවා. තමන්ට කවදා හෝ දවසක මැරෙන්න වෙනවා කියන වගේ අන්නුත් මැරෙනවා. මේක තමයි ලෝක පොදු ධර්මතාවය. ඒ නිසා අපි එනකොට ආගමක් කරන් ආවේ නැහැ. අපි එනකොට ජාතියක් කරන් ආවේ නැහැ. අපි එනකොට කුලයක් කරන් ආවේ නැහැ. අපි මේ ලෝකෙට අරන් ආවේ කුසල් ලකුසල් පමණයි. ඒ නිසා දැන් අද මම බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වුණා හිටියට නීති පෙරදී ක්‍රිස්තියානි ආගමේ අම්මා තාත්තට දාව බිහිවිලා පල්ලියේ පාදිලි කෙනෙක් වෙලා මේ ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මයේ දේශනා කරන්නේ. මුස්ලිම් ආගමේ අම්මා තාත්ත කෙනෙකුට දාවිලා මුස්ලිම් මෞලමි කෙනෙක් හැටියට මුස්ලිම් පල්ලියේ ඒ ආගම පතුරවන්නේ නැති. ඒක තමයි බුදුහාඳුරන්ගේ දර්ශනයට මේ ශාස්ත්‍රයේ දර්ශනයට අපි හිතන්න ඕන. ඒ මොකද බුදුරජාණන් වහන්සේ පෙරම් පුරාගෙන එනකොට වැටිකාර සූත්‍රයේ සඳහන් වෙනවා කාශ්‍යප බුදුහාඳුරන්ගේ කාලේ ජෝතිපාල මානවකෙක් හැටියට හිටියා කියලා. එතකොට මිත්‍යා දෘෂ්ටි භාවයෙන් හිටියේ. ඒ නිසා අපි ගැන කවර කතාද? ඒ නිසා මේක සිංහලලේ අපි සිංහල අපේ සිංහල කියන්නේ නේද අපේ සිංහල මිනිස්යන්ගේ ඒ ශරීරවලට දෙමළ මුස්ලිම් ක්‍රිස්තියානි අයගේ ලේ වැටෙන්නේ නැද්ද ඔය ලේ දෙන අයගේ? කල්පනා කරන්න අපි ඔක්කොම කන්නේ එකම ආහාර අපි ඔක්කොම අඳින්නේ එකම ඇඳුම් අපි අපි සවුරු හිත් වලින් වෙනස් වුණත් අදහස් වලින් වෙනස් වුණත් අපි කවුරුත් මිනිස්සු අපි මේ මහා පොළොවට පය ගහලා ඉන්නේ අපි කවුරුත් කවද හෝ දවසක මේ මහා පොළොවටම පස් වෙනවා මේ පොළොව ආධාර කරගෙනයි අපි ජීවත් වෙන්නේ මේ විශ්වය ආධාර කරගෙන අපි ජීවත් වෙන්නේ ඒ නිසා අපි කවුරුත් හිතන්න ඕන මනුස්සත්වයේ නාමයෙන් ලෝකයට යහපතක් සලසනවා නම් මම කොච්චර දුරට හදවතින්ම වැඩ කරනවද ඒක හැම ශ්‍රේෂ්ඨකම අයට මේක අදාළයි හැම ශ්‍රේෂ්ඨකම අය හැම ශ්‍රේෂ්ඨකම අය මේව කල්පනා කරන්න ඕන හැම මිනිස්සෙක්ම කල්පනා කරන්න ඕන එතකොට තමයි මේ රටක් හොඳට ගොඩනගා ගන්න පුළුවන් ඉන්නේ නමුත් මේක වෙන්නේ නැහැ සමින්ද මහත්තයා ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ කාම ලෝකේ ස්වභාවය මේක තමයි කාම ලෝකේ පැවැත්ම තියෙන්නේ මෙන්න මේ වගේ එකිනෙකාට එකිනෙකා එනකොටා ගන්න එක කොලල්කා ගන්න එක අර සුණාපරන්තේ වගේ ඒ කටයුතු කරන ස්වභාවය තමයි මේ කාම ලෝකේ තියෙන්නේ කියලා බුදුහාමුදුරු දේශනා කරේ මීට 2560 ගානකට ඉස්සෙල්ලා පොතල රජුරුවන් ඒ නිසා දැනුත් එක වෙනවා සමින්ද මහත්තයා දැන් අපි වහම කොච්චර බණ ඇහුවා ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නජග්ගා වතලෝරේ කම්මන පසු මේ උපතින් කිස්ම කෙනෙක් වතරේක්වත් බ්‍රාහ්මණෙක්වත් වෙන්නේ නැහැ කිය. නමුත් දැන් වෙලා තියෙන්නේ වර්තමානයේ උපතින් තමයි මේ ඔක්කොම දේ වෙලා තියෙන්නේ. අපි මේ රාවණාගේ පරපුරෙන් ආවන ඒගොල්ලෝ උතුම් ජාතිය. එනත යක්කුන්ගේ පරපුරෙන් ආවන ඒගොල්ලෝ උතුම් ජාතිය. සිංහලයන් ආවන උතුම් ජාතිය. අන්න ඒ වගේ නිකන් අමුතු පිස්සුවක් හදාගෙන කට්ටිය නගලනවා. නමුත් මේ දැන් බුදුරජාණන් වහන්සේ එහෙම කිව්වේ නැහැ නේ. ක්‍රියාවෙන් ඒ මනුස්සයා ඉපදිලා කරන ක්‍රියාව අනුව තමයි වසලයාද නැත්නම් ආත්මණියද වෙන්නේ. ඉතින් ඕක වෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ කොච්චර අපි කතා කරත් අද මේ බලපුවා සමාජ මාධ්‍ය ජාලතුර නිරන්තරයෙන්ම හැමදේම මේ අන්තවාදී විදිහට ගැටුම් ඇති වෙන්නව තමයි කරගෙන යන්නේ. මොකද හිතේ? ඉතින් ඒක තමයි පුරුෂජන ස්වභාවය. ඒකේ මොකද මේ මිනිස්සියගේ හිත වැඩ කරන්නේ මෙතන සංසාරේ ගෙන ගාම ගති ලක්ෂණ. එයා සංසාරේ ගినాපු කුසල් ලකුසල් වලට අනුව තමයි එයාගේ සුවකයි ක්‍රියා දෙක. ඒක කියන සක්කාය දිට්ටි කියලා. ඉතින් ඕක නිසා තමයි මේ ලෝකයේ ඇත්තටම කියන එක එක හැම තැනම කැළමිලි තියෙන්නේ. දැන් ගෙදරක් ගත්තත් ඒ ගෙදර කැළමිලි. ස්වාමි පුරුෂයා ස්වාමි දීනිය අතර තියෙන එක එක කැළමිලි යම් යම් අවස්ථාවලදී. දරුව සහෝදරය සහෝදරිය අතරත් තියෙනවා. දැන් අපි ඒක අපිට නොකියුවට දේශපාලන ක්ෂේත්‍රයේ තියෙනවා. දැන් මම අහගෙන ඉන්නේ හොඳ ප්‍රසිද්ධ ඇමතිවරයෙක් කියලා හිටපු මන්ත්‍රීතුමිය කතා කරනවා මේ ආණ්ඩුව අපේ පවුල සමගිය කඩලා දැම්මා. එහෙම කතාවක් කියනවා. එතකොට ඒක තමයි හැටි. ඉතින් මේ මේක තමයි මේ ලෝකේ ස්වභාවය සමින්ද මහත්තයා. මොකද මේ කවුරු සර්ව සම්පූර්ණ නැහැනේ. සර්ව සම්පූර්ණ කෙනෙක් ඉන්නෝ නම් අර එයා මේ ලෝකෙට අයිති නැති කෙනෙක්. කාම ලෝකේ ඉන්න කෙනෙක් නම් මේක තමයි ස්වභාවය. මේක තමයි මේ මේ කාම ලෝකේ යන ප්‍රවණතාවය. ඒකයි චමින්ද මහත්තයා අපිට සඳහන් කරන්න තියෙන්නේ. ඒකත් තමයි. දැන් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. දැන් මාධ්‍ය බගිනුත් ඒ අන්තවාදී පුද්ගලයෝ ටිකම ඉස්සරහට දාගන්න බොහෝ දුරට දානටගේ ඒගොල්ලන්ගේ අවස්ථාව ඉටු කරගන්නවා. ඉතින් ඒකෙන් හොඳ දෙයක් ඒගොල්ල කරගන්නවා. ඒගොල්ලන් බව මේ කියන්නේ පුද්ගලික තමන්ට අවශ්‍ය දේ කරගන්නවා. ඒරෙන්න මේ ඉතින් ඒකෙන් වෙන්නේ අර සමාජ ජනතාව අතර ගැටුම් ඇති වෙනවා. ඉතින් ඒක තමයි අපි දැන් වෙලා තියෙන්නේ මාධ්‍යට තෝන බිස්නස් එකක්. දැන් මාධ්‍යයටත් ඕන දැන් කවුරුත් බලන්නේ අපි දැන් මන් දැක්ක ඔය මාධ්‍ය තුලින් ඔය YouTube එක හරහා එක එක අතවශ්‍යම කියන නම් සමහර නිවේදන දෙනවා හරියට මේ මේ මේක නිකන් අත්‍ය ප්‍රවෘත්තියක් වගේ න්ියුස් ප්‍රකාශ කරනවා නමුත් මෙහෙම මෙහෙම ආරංචියක් තියෙනවා
මේක නිකන් අර ඕපදූප කතා කරනවා ඇතු වෙනින මේ ගොඩාක් කට්ටි පුරුදු වෙලා තියෙන ඕපදූප කතාව අහන්න එක එක දිනාගේ වෙච්ච දේවල් අහන දැන් ඔය අත්තමසිකන කලා ශේෂ්ඨී වුණත් අපි දැකලා තියෙනවා YouTube එකේ ගොඩාක් දේවල් තියෙනවා ඒගොල්ලන්ගේ ෆැමිලි පෞද්ගලික දේවල් සම්පූර්ණ ප්‍රසිද්ධ කරනවා ආ එතකොට අත්ත වශයෙන්ම කියනවා නම් මේ ඒක ශිෂ්ට සම්පන්න නැහැ කියලා මට දැනෙනවා සමහර වෙලාවට තමන්ගේ පෞද්ගලික දේවල් ඇයි මේ මාධ්‍යට දාලා හොල්ලා ප්‍රොමෝට් කරන්නේ ප්‍රචලිත කරන්නේ එතකොට සමහර වෙලාවට මේ රටේ අනාගතයේ බිහිවෙන પરම්පරාව ඕව නේද අනුගමනය කරන්න උත්සාහ ගන්නෙ ඒගොල්ලොත් ඒවා හරියට යන අර මේ හාවෙක් ඉන්න අවස්ථාවකදී අහව ඉන්න ගහෙන් බෙලිගිරියක් කටලා සීමාවෙ ආව දුවනවා හාව දුවනවා දුවනකොට අනිස්සත්වන්න මේ අහස කඩමැට කියලා හාව කියනවා එතකොට අනිස්සත්තුත් මොකද කරන්නේ අර හාවගේ පිටිපස්සෙන් එයක් දුවනකොට දුවන ඔහෙ දුවන්න මාලි දුවනවා සිංහයා තමයි කල්පනා කරන්නේ හොඳට ඥානවන්තව මොකද්ද මේ සිද්ධිය කියලා ඊට පස්සේ තමයි දැනගන්නේ නියම සත්‍ය එතකොට තමයි දුවන ගාන නතර වෙන්නේ අත්ත වශයෙන්ම කියනවා මේ දුවන ගමන් එක නතර කරනවා නම් අපි කවුරු කවුරුත් මේ මිනිස්සුයෝ මේ සියලුම අය අපි හොඳට නතර වෙලා බලන්න ඕන මං කොතනද ඉන්නේ කියලා මං කොච්චර දුරට හරද සාක්ෂිතකින් වැඩ කරනවද මං කියන වචන හදවතින්මද කතා කරන්නේ මම හිතේ එකක් තියාගෙන කටින් එකක් ප්‍රකාශ කරනවද ඒක නිසා ඒකෙන් ඇතිවෙන ව්‍යසනය මොකද්ද ඒකෙන් ඇතිවෙන මට ඇතිවෙන විපාකය මොකද්ද ඒකෙන් මට තියෙන ඵලය මොකද්ද අන්න ඒව තමයි විමර්ශනය කරලා නුවණින් කල්පනා කරලා මසසින් බලලා නෙමෙයි නුවණින් කල්පනා කරලා වැඩ කටයුතු කරනනම් අවසානයේදී ඒක ලබන ප්‍රතිඵලය දැකලා තමන් හරි සතුටින් ඒ ප්‍රතිඵලය තුළ තමන්ට ක්‍රියාත්මක වෙන්න පුළුවන් තමන්ට තෘප්තියක් ලබන්න පුළුවන් මං හදවතින්ම මම රඟපෑමක් කරේ නෑ මම කරේ හරි යහපත් දෙයක් ඒක හදවතින්මයි කරේ කියලා සතුටු වෙන්න පුළුවන් මේ සඳහන් කරනවා මේ රටේ ඉන්න දරු ජනාධිපතිතුමාට ඔබතුමාට මම යෝජනා කරනවා ඔබතුමා ඒ සඳහන් කරපු ඒ දේශනාව ඒක මම බොහෝම ගෞරවයෙන් අහුවා ඒක ගැන මට ලොකු පැහැදීමක් ඇති වුණා ඒ නිසා ඒ පැහැදීම වඩ වඩාත් මට වැටහුණා වගේ අන් අයටත් ඒක වචනෙට සීමා කරන්න නැතුව ඒකේ සත්‍ය කියන එක උඩට උපමට්ටම් කරලා ඒක හරහා ඔබතුමා ප්‍රායෝගිකව මේ කරන ක්‍රියාමාර්ගය බොහොම හොඳට හොඳ පෞරුෂයක් ඇති කරගෙන සිදුකරන හරද සාක්ෂිතකඟව එතකොට අපිට අනිකුත් පක්ෂවල විපක්ෂ විපක්ෂ මං අහගෙනයි අපේ වෙරඬුවේ අපේ හාමුදුරුව සඳහන් කරන උපාලි නායක හාමුදුරුව සඳහන් කරනවා පක්ෂ විපක්ෂ දෙගොල්ලොම එකතු වෙලා මේ රට එක්සත් කරන්න මේ රට මේ ඉදිරියට ගෙනියන්න දෙගොල්ලොම සහජීවීව වැඩ කරන්න අත්‍යවශ්‍ය කියන්නේ ඒක හොඳ දෙයක් එතකොට මේ හැම දෙයක්ම විනිවිද භාවයක් තියෙනවා අපි දෙපැත්තට කඹා දින්න ගත්තොත් එහෙම ඒක මේ රටට ලොකු අගතියක් වෙනවා අනාගත પરම්පරාවට අපි එක්සත් වුණොත් එක්චිත් වුණොත් අපි එක කූඹි දැලමෙන් එකට එකතු වෙලා සමගියෙන් සහජීවීව වැඩ කටයුතු කරොත් පක්ෂ ભેද අතහැරලා අපි ಜಾති ભેද අතහැරලා ආගම් ભેද අතහැරලා අපි කවුරුත් එක අම්මගේ එක තාත්තගේ දරුවාගේ වැඩ කටයුතු කරන්න කියන හිත ඇති කරගෙන වැඩ කරොත් අපට අවසානයේ ඒකේ ලබන ප්‍රතිඵලය දැක්කහම අපට සතුටු වෙන්න පුළුවන් ඒ නිසා ඒක අපේ මහා සංඝරත්නයේ සඳහන් කළා අනිකුත් පූජකතුමන්ලා සඳහන් කරනවා නිසා මේ රටේ ඉන්න සියලුම ශ්‍රේෂ්ඨවල අය මේක කල්පනා කරලා මේ වගේ වැඩපිළිවෙලක් ඉදිරියට ගෙනිච්චොත් අපිට අනිත් රටවල වලින් අපි බය වෙන්නේ දෙයක් නෑ අපි එකතු වුණොත් අපි සියලු ආය එකතු වෙලා අපි එකයි එක එක ශක්තිමත් කියලා අපි එක හඬක් නැගුවොත් අපට ඕනම දෙයකට මුහුණ දෙන්න බය නැතුව කටයුතු කරන්න පුළුවන් ඔබ වහන්සේ කියනවා එහෙම එකතු කරන්න එකතු වෙලා වැඩ කරන්න කියලා භික්ෂුන් ස්වාමීන් වහන්සේත් කියනවා කියලා නමුත් ඔක කරන්න දෙන්නේ නැහැ විශේෂයෙන් Facebook එකේ එහෙම නැත්නම් YouTube එකේ එවලේ ඉඳන්ම විපක්ෂ නායකතුමා දැන් එකතු වුණා කියන එක වැඩ කරන්න මේ ආණ්ඩු දෙක එවලේ ඉඳන් මිනිස්සු දෙපැත්තට බෙදෙන්න ගන්නවා ඒ කියන්නේ පෝස්ට් අදාදා දානවා එහෙම නැත්නම් මොනවා හරි කරලා දෙන්න කොට ඕන එකකට තමයි කරන්නේ ඒක එපාම කරවන ආයේ දැන් ජීවිතේට මේ පක්ෂ දේශපාලන පක්ෂ වලට එකතු වෙලා වැඩක් කරන්න දෙන්නේම නැහැ ඒ සමහර පුද්ගලයෝ ඉන්නවා ඒකෙන් තමයි මේ රට මේ තත්ත්වයට පත් වෙන්නේ
මේ ඒකට පුළුවන් චමින්ද මහත්තයා ඒ වගේ සුළු පිරිසක් නේ වගේ දේවල් කරන්න ඕම පිරිසකට එකතු වෙන්නේ නැහැ චමින්ද මහත්තයා රටේ බලයේ තින්නේ අපේ පළවෙනි මේ මේ විධායක ජනාධිපතිතුමාට එතුමාගේ වගකීම තමයි ඒ වගේ දේවල් මේ පටුව දහතිෂ්ඨ කරගෙන කටයුතු කරන්න පිරිසක් ඉන්නවා නම් තරාතිරම නොබලා එයට නීතිය මගින් නඩුම කරන එක හැබැයි මේ නීතිය කියන එක කටත් එක හා සමාන සාධාරණ වෙන්න ඕන සත්‍ය ප්‍රකාශ කරන කෙනාට එක නීතියක් තමන්ගේ ගේ හොද හෝ නරක තමන්ට එහෙ කියන අයට එක නීතිය එහෙම බෑ ඒ නීතිය කියන නඩ කාටත් සම සම සමව තිනුන ඒකට කියනවා සාමීචි පටිපන්න ගුණය ඒක තමයි කියන්නේ සම සම සිතක් තියෙන්න ඕන ඥායපටි කියන්නේ ඇද නැ කෙලින් ඍජු ගති සුපටිපන්න කියලා කියන්නේ හැම මොහොතකදීම ඒ නීති පද්ධතිය හොඳට ආරක්ෂා කරන්න උත්සාහ ගන්න කෙනා තේරෙනවද ඉතින් ඒක කරන කෙනාට තමයි මේ රට හොඳට ගෙනියන්න පුළුවන් වෙන්නේ ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ දැන් ඉන්න වර්තමාන ජනාධිපතිතුමා මේ දේ හරියට කරයි කියලා එහෙම කරනවා කියලා අපි චේතනාවක් තියෙනවා අපි ඉදිරියට බලන් ඉන්නවා තාමත් අපි බලන් ඉන්නවා අත්ත වශයෙන්ම කියනනම් මහා සංඝරත්නය ඒ නිසා එහෙම නොවුනොත් අපි ඉදිරියට යම් යම් තීන්දුව తీරන ගන්න සූදානමිනුත් තියෙනවා අද අපේ සාකච්ඡාව මෙතෙන් අවසන් කරනවා දෙවැනි වැඩසටහනකින් නැවත හමු වෙමු